සිංහරාජ වනාන්තරය නරඹන්න යන්න. එයින් ඡායාරූපයක් පමණක් අරගෙන එන. ලෝකයේ සදාහරිත වනාන්තර අතරේ ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තරයට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. සිංහරාජ වනාන්තරය 1989 ලෝක උරුමයක් බවට පත් වුණා. සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ දිස්ත්‍රික්ක 3කට මායිම් වෙලා තියෙන ප්‍රධානතම වනාන්තරයක්. නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය ප්‍රධාන වශයෙන්ම මාතර දිස්ත්‍රික්කයට, ගාල්ල දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටලා තියෙනවා. වසර කෝටි 15ක් පමණ පෙර ඉතා දෙවන්ත ඉතිහාසයක් හිමිවන සිංහරාජ වනාන්තරය නොඉඳුල් වනාන්තරයක් විදියට පැවතියත් මේ විට අවට ප්‍රදේශවල ජනගහනය වැඩිවීමත් දෙස් විදෙස් සංචාරකීන්ගේ පැමිණීමත් නිසා ක්‍රමක්‍රමයෙන් අභාවයට යන්නට පටන් අරගෙන ශ්‍රී ලංකාවේ දකුණු පළාත ඒ වගේම සබරගමුව පළාත මායිම පිහිටි මේ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 11187ක වර්ග ප්‍රමාණයකට අයත් වෙනවා. සිංහරාජ වනාන්තරය මායිම් වෙලා තියෙනවා උතුරු ප්‍රදේශයෙන් නාකොළදොළ ඒ වගේම කොස්බුලන ගඟ, දකුණු ප්‍රදේශයෙන් ගින්ගඟ සහ මහදොළට මායිම්. ඒ වගේම සිංහරාජ වනාන්තරයේ බටහිර දෙසින් කලුකන්දුව ඇල මායිම් වෙලා තියෙනවා. වගේම නැගෙනහිර ප්‍රදේශයෙන් මෝනින් සයිඩ් වතු යාය මායිම් වෙලා තියෙනවා. සිංහරාජ වනාන්තරය දේශීය විදේශීය සංචාරකයන් නිතිපතා පැමිණෙන විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් විදියටත් හඳුන්වන්නට පුළුවන්. එහිදී ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා හතරකොනේ. දෙනියාය පල්ලෙගම පිටදෙනිය මාර්ගය ප්‍රධාන වන අතර කලවාන ප්‍රදේශයෙන් වැද්දාගල මාර්ගයත්, රක්වාන මෝනින් සයිට් නැත්නම් සූර්යකන්ද ප්‍රදේශයේ මාර්ගය සහ හිනිදුම නෙළුව මාර්ගයත් විශේෂිත වෙනවා. නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ මීටර් 600කට වැඩි උසින් යුතු කඳු මුදුන් පහකින් සමන්විත වෙනවා. කොස්බුලන, මුලාවැල්ල, සිංහගල ඒ වගේම හිරිපිටිගල නැගෙනහිර සහ හිරිපිටිගල බටහිර කියන ප්‍රධාන කඳු පහක් සිංහරාජයට ඇතුළත් වෙලා තියෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3000 සිට මිලිමීටර් 6000 දක්වා වාර්ෂික වර්ෂාපතනයක් සිංහරාජයට ඇති වෙනවා. ඒ වගේම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 සිට 27 දක්වා පවතිනවා කියලත් සඳහන් වෙනවා. සිංහරාජය කියන නම ඇති වෙලා තියෙන්නේ අතීතයේදී වන අලින් සහ සිංහයින් බහුලව හිටියා කියලා සඳහන් වෙනවා. එහිදී දෙවන්ත සිංහෙක් මේ වනාන්තරයට අරගෙන තිබෙනවා. මේ සිංහයා වාසය කරලා තියෙන ස්ථානේ අදටත් සිංහගල නමින් හඳුන්වනවා. සිංහරාජයේ හිටිය දෙවන්ත සිංහයාගෙන් අවට ගම්මානවලට කරදරයක් වුණු නිසාම ලංකානාත කියන යෝධයා සිංහයා ගල්ගසා මරා දමා තිබෙනවා. ලංකානාත නම් යෝධයා නිසා ලංකාගම ප්‍රදේශය ඇති වූ බවත්, සිංහරාජයේ සිටි නිසා සිංහරාජය නැත්තම් සිංහරාජ වනාන්තරය විදිහට නම පට බැඳුනා කියලත් සඳහන් වෙනවා. වර්ග හෙක්ටයාරයකට ශාක 24,000ක් පමණ මෙහි ඝනත්වය විදිහට ශාක පවතිනවා. ඒ වගේම අපේ රටට ආවේනික ශාක, ඖෂධීය ශාක, ඒ වගේම ජලජ ජීවීන් සහ ක්ෂීරපායින්, උරගයින්, සමනලයින්, පක්ෂීන් මෙවැනි කෘමි සතුන් මෙවැනි විශේෂිත වර්ග ගණනාවක් සිංහරාජයේ වාසය කරුන් ලබන. ලංකාවට විශේෂ වුණු ශාක විශේෂ 340න්
192ක් ශ්‍රී ලංකාවට ආවේනික ශාක සිංහ රාජ්‍යයේ පවතිනවා. එයිනුත් 19ක් සිංහ රාජ්‍යයටම පවණක් ආවේනික ශාක. සිංහ රාජ්‍ය වනාන්තරයේ තිබෙන විශේෂිත ශාක අතරින් 75%ක්ම අපේ රටට ආවේනික ශාක. සිංහරාජ වනාන්තරය ස්තර පහකින් සමන්විත වෙනවා. ප්‍රධාන වශයෙන් උසට වැඩුණු ගස් ඉතා ඉහළින් පිහිටනවා. එය නේරු ස්තරය කියලා හඳුන්වනවා. දෙරණ, හොර, වැනි ශාක එහිදී හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම වියන් ස්තරය දෙවලුවට හඳුන්වනවා. බෙරළිය, ඇටඹ, නා, කීන වැනි ශාක වලින් සමන්විත වන එම ස්තරයෙන් පසුව උපවියන් ස්තරය කිතුල්, මාලබඩ, ගල්හැඩ මෙවැනි ශාකවලින්, යටිවියන් ස්තරය මඩොල්, කටුකම්බීරිය, අතුරිකිල්ල වැනි ශාකවලින්, බිම් ස්තරය මීවන, කැප්පිටියා වැනි ශාකවලින් සමන්විත වෙනවා. වර්තමානයේ සිංහරාජයේ ඉතාමත් සීමිත අලිගහනයක් වාසය කරන අතර එය බොහෝ විට වල් අලින් දෙදෙනෙක් පමණක් බවයි විශේෂයෙන් සඳහන් වෙන්නේ. ඒ හැරෙන්නට වල් ඌරන්, ගෝණ, කොළදිවියා, ඕලුමුවා වැනි සතුන් මෙහි වාසය කරනවා. මෙරටට ආවේනික සත්ව වර්ග 12ක් සිංහරාජයේ වාසය කරන අතර එයින් 8ක් අපේ රටට ආවේනිකම සිංහරාජයේ විශේෂිත සත්ව ගහණයට ඇතුළත් වෙනවා. පක්ෂී විශේෂ අතරින් 160ක් පමණ වාසය කරත් එයින් 18ක්ම අපේ රටට ආවේනික අති දුර්ලභ සතුන් බවට පත් වී තිබෙනවා. එහිදී අලු දෙමලිච්චා, ගැහිබෙල්ලා වැනි පක්ෂීන් විශේෂ වෙනවා. උරග වර්ග 45ක් පමණ සිංහරාජයේ වාසය කරන අතර එයිනුත් 21ක් අපේ රටට ආවේනික සතුන් බවට පත් වී තිබෙනවා. සිංහරාජය නරඹන්නට යන සංචාරකයන්ගේ ප්‍රධානතම අත්දැකීමක් වන්නේ සිංහරාජයේ තියෙන දිය ඇලි නැරඹීම. දූලි ඇල්ල පිටදෙනිය ප්‍රදේශයේ, ඒ වගේම ඌරා වැටුණු ඇල්ල, ගල්දොරුව ඇල්ල විශේෂ වෙනවා. ලෝකයේ සදාහරිත වනාන්තර වලින් ආසියාවේ තියෙන ප්‍රධානතම සදාහරිත වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරය ආරක්ෂා කර ගැනීම ඔබ අප කාගේ යුතුකමක් වෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන සතුන්ගෙන් ශාකවලින් ගහන සිංහරාජය මේ වන විටත් කැලෑපාලුවන්ගේ දැඩි තර්ජනයට ලක් වෙනවා. ඒ වගේම ජනගහනය සීග්‍රයෙන් වර්ධනය වීමත්, සීග්‍ර සංවර්ධනයක් නිසා සිංහරාජයට දැඩි තර්ජන එල්ල වෙනවා. Thank you.
මේ මාතර මේ ගාලද මේ මා ගාලද ඒක ගඟ තමයි බෝඩර් එනේ ශ්‍රී ලංකා මාතාවට මහත් වූ විශේෂිත ආභරණයක් බඳු සිංහරාජ වනාන්තරය ආරක්ෂා කිරීමට ඔබ අප සියලු දෙනා අදිටන් කරගනිමු. සිංහරාජ වනාන්තරය නරඹන්න යන එයින් ඡායාරූපයක් පමණක් අරගෙන එන්න. එහි කිසිම දෙයක් ආගන්තුකව නොතබා එන්න. ඔබ වනාන්තරයට රැගෙන යන හැම දෙයක්ම යලිත් වනාන්තරයෙන් පිටතට ඔබම රැගෙන එන්න. ඔබ වනාන්තරයෙන් රැගෙන ආයුත්තේ ඔබගේ මතකයට එක් කරගත් දේ සහ ඡායාරූපයක් පමණක් බවත් සිහි තබා ගන්න. සබදාහම් මාතාව ආරක්ෂා කිරීමේ ප්‍රබල වගකීම වර්තමානයේ ඔබේ ප්‍රධානතම යුතුයකමක් වනු ඇත. लोग සිංහරාජ වනාන්තරය නරඹන්න යන එයින් ඡායාරූපයක් පමණක් අරගෙන එන එයින් ඡායාරූපයක් පමණක් අරගෙන එන එයින් ඡායාරූපයක් පමණක් අරගෙන එන Thank you.
ගල් දෙන්න යන්න පුළුවන් නේද? දැන් බෑ. ගල් දීලා නේද? हाँ